සුබම සුබ දවසක් වේවා ඔයාට. ඔයා දන්නවද පෘථුවේ ඇත්තම දිශා හතර ඔස්සේ නිර්මාණය කරපු ලංකාවේ ඉතිහාසය වෙනස් කරන ඉපැරණිම හෙළ නිර්මාණ ගැන? ඒ නිර්මාණ ලෝකෙටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ දිශා හරියට ගන්න අනිවාර්යෙන්ම කෝණ ගැන අධ්‍යයනය, පෘථුවි තලයෙන් බොහෝම ඉහළ සිට බැලීමේ හැකියාවක් වගේම ගණනය කිරීමේ හැකියාව, මේ හැම දෙයක්ම තියෙන්න ඕන. ලෝකෙම විවිධ ස්මාරක තියෙනවානේ. හැබැයි පෘථුවේ සත්‍යම දිශා හතර ඔස්සේ ඉන්දියුණු ගොඩනැගිලි ස්මාරක ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් ඉතින් විද්වතුන්ට විචාරකයන්ට අනුව පෘථුවේ හරියටම දිශා හතර බලලා ඉදි කරපු ගොඩනැගිල්ලක් වෙන්නේ ඊජිප්තුවේ මහා පිරමීඩ. හැබැයි ඉතින් විද්‍යාඥයෝ ගීසාහි පිරමීඩ වලට මේ තැන දුන්නා. ඒ වුණාට විද්‍යාඥයන්ට අමතක වෙච්ච තැනක් තියෙනවා. අපේ මේ මහා පෘථුවි සත්‍ය දිශා හතර ඔස්සේ විතරක් නෙමේ, රටේ හරි මැද පිහිටි ඉඳිකිරීමක් ලෝකේ යම් රටක තිබිලා තියෙනවා. එහෙනම් ඉතින් අපි මෙන්න මේ කාරණා ගැන කතා කරමු. අවසාන තප්පරය දක්වා රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ප්‍රදේශයකට හිමිකම් කියන අපේ ශ්‍රී ලංකාව. ඓතිහාසික ස්මාරකයක් තියෙනවා, ඒ තමා නාලන්දා ගෙඩිකේ. දැන් ඉතින් මෙතන විශේෂත්වය නාලන්දා ගෙඩිකේ. අපි ඔය කිව්ව ගීසාහි පිරමීඩ වලට වඩා අනාදිමත් කාලයක් දක්වා දිව යනවා. මොකද මේ නාලන්දා ගෙඩිගේ නිර්මාණයේදී රාවණ ඉතිහාසයේ දක්වා ඈත යුගයක් බිහි වෙනවා. දැන් ඉතින් මේ කාලේ රටක හරි මැද, ඒ විතර නෙමේ හරිම දිශා හතර ගණනය කිරීම සඳහා මොන විද්‍යාත්මක දියුණුවක් තියෙන්න ඕනද? මේකට අත්‍යවශ්‍ය සාධකයක් තමයි අභ්‍යවකාශ තාක්ෂණය. ඒ කියන්නේ අපේ හෙළ භූමිය ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණයේ තිබුණ කියන්න හොඳම උදාහරණය තමයි නාලන්දා ගෙඩිකේ. අවාසනාවකට අද නාලන්දා ගෙඩිකේ ඒ ස්ථානයේද තියෙන්නේ ගැන අපි ඉදිරියට කතා කරමුකෝ. මේ වගේ තොරතුරු තිබියදී ලංකා ඉතිහාසය වසර 2600ක වගේ කාලයකට මහාවංශයේ කර්තෘ සීමා කළා තියෙනවා. මහාවංශ කර්තෘට අනුව නාලන්දා ගෙඩිකේ ගැන අපට තීරණයක් ගන්න බැහැනේ. අපි මීඩියායෙන් අපේ විද්වතුන් ගවේෂණය කරපුවා, ඕගොල්ලන්ට වාර්තාකරණය කරන්නේ ලංකාවේ සත්‍ය ඉතිහාසය හොයාගෙන යන්න නෙමෙයි, ලංකාවේ සත්‍යම සත්‍ය ඉතිහාසය හොයලා දෙන වෑයමක් තමයි මේක. දැන් ඉතින් අපේ පෘථුවි ග්‍රහයාට ශක්තිය ලැබෙන ප්‍රධාන ප්‍රභවය තමයි සූර්යා. සූර්යා පෘථුවිය අනිකුත් ග්‍රහ වස්තුත් එකිනෙකට බැඳී පවතින්නේ ගුරුත්වාකර්ෂණය මගින්. මහාවිද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව සූර්යාගේ තියෙන දැවැන්ති ස්කන්ධය මගින් ඒ වටා ඇතිවන අවකාශ කාල වක්‍රයේ හේතුවෙන් පෘථිවිය සහ අනිකුත් ග්‍රහයන් සූර්යා වටේ ඉලිප්සාකාර කක්ෂයක් ඔස්සේ චලනය වෙනවා. දැන් ඉතින් නූතන විද්‍යාත්මක න්‍යායන් වලට අනුව රික්තකයක් තියෙන අවස්ථාවකදී සූර්යා ලෝකය සහ ගුරුත්වාකර්ෂණය දෙකම වේගෙන් ගමන් කරන තරංග වෙනවා. සූර්යා සහ පෘථුවේ විද්‍යාත්මක දත්ත නිරූපණය කරන ව්‍යූහයක් වන ගීසාහි පිරමීඩ පෘථුවේ සත්‍ය දිශා හතර ඔස්සේ යොමු වන පරිදි සූර්යාගෙන් නිකුත් වන ආලෝකය වගේම ගුරුත්වාකර්ෂණ තරංගයේ වේගයේ සංඛ්‍යාත්මක අගය, ඔයාට පේන මේ සංඛ්‍යාත්මක අගය මෙන්න මේ විදිහට නිරූපණය කරන උතුරු අක්ෂාංශ 29.972 රේඛා මත පෘථුවි ගොඩමින් කේන්ද්‍රය පිහිටවලා තියෙනවා. ප්‍රවේගයේ SI අක්ෂාංශයක් වන දැන් ඉතින් මෙන්න මෙතනින් පේනවා පිරමීඩ නිර්මාණකරුවා ප්‍රවේගය මැනලා තියෙනවා. කෝණ මැනීම සඳහා අංශක ක්‍රමත් පිරමීඩ නිර්මාණකරුවා භාවිතා කරලා තියෙනවා. ඒ වගේ කතාවක් තමයි ඉතාමත් පැරණි නාලන්දා ගෙඩිගේ. මේ කැණීම් සිඳු කර නාලන්දා ගෙඩිගේ තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ ගොඩබිම් කේන්ද්‍රය, කියන්නේ අපේ ලංකාවේ හර මධ්‍ය ලක්ෂ්‍ය මත පෘථුවේ හරිම සත්‍ය දිශා හතර ඔස්සේ ඉඳි කරලා තිබුණු ඒ කැණීම් සිඳු කර ගැලවීමට ප්‍රථමයෙන් තිබූ ස්ථානයේ, එනම් ලංකාවේ ගොඩබිම් කේන්ද්‍රය මත අඩි 27ක් ඉහළින් වර්තමානයේ ස්ථාපනය කරලා තියෙනවා. ඒ කියන්නේ තිබූ ස්ථානයට වඩා වෙනසකට භාජනය වෙලා තියෙනවා. වර්තමානයේදී නාලන්දා ගෙඩිගේ පෘථුවියේ සත්‍ය දිශාවට අංශක කිහිපයක් ආනතියක් සහිතව තමා නැවත ස්ථාපනය කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අතීතයේදී මේ විදිහට කිසිම ආනතියක් නැතුව නිවැරදි දිශානුගතව තමා සවි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ අපේ පෘථුවි නිවැරදි සතර දිශා හතර ඔස්සේ පිහිටෙන පෞරාණික ඉන්ද්‍රකිරීම් ශ්‍රී ලංකාව තුළ ගොඩක් දකින්න ලැබෙනවා. සාපේක්ෂතාවාද විවිධ න්‍යායන් තියෙනවානේ. ඒ න්‍යායන් හොයාගන්නට පෙර අපේ හෙළය ඊට වැඩිය අති දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා කියලා හොඳට ඔප්පු වෙනවා. ගීසාහි මහා පිරමීඩ පෘථුවියේ සතර දිශාවන් ඔස්සේ ඉදිකර තිබීම වගේම ඒකේ ව්‍යූහය පෘථුවියට අදාළ යම් සුවිශේෂී තාරකා විද්‍යාත්මක සංසිද්ධියකට අනුගතව ඉදිකර තිබීම, මේ කරුණු විද්‍යාඥයන් අනාවරණය කරේ දශක දෙකකට කලින්.
දැන් මේ තාරකා විද්‍යාත්ම සංසිද්ධිය පොඩ්ඩක් අපි ගවේෂණය කරමු. ඕනෑම වසරක විෂුවේ දිනයන් දෙකක් තියෙනවා. මේ වචනේ මතක තියන්නකෝ, විෂුවේ දිනයන් කියන එක. දැන් මේ පිරමීඩයේ දෙස ඉහළින් බලනකොට විෂුවේ දිනයන් වලදී පිරමීඩයට පැති 8ක් තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ පැති 8 නිරීක්ෂණය කරන්න පුළුවන් ගුවනේ ඉඳන් විතරයි. ඒ කතාව හොයාගත් 1940 දී බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරි, ඒ කියන්නේ ඉතින් පිරමීඩ නිර්මාණකරුවා, ගුවන් යානා භාවිතා කරපු පිරිස. ඒ ගැන අපි කතා කරලා තියෙනවානේ, කවුද ගුවන් යානා සහ තාක්ෂණය පුරුදු කරේ කියලා. ඒ සඳහන් ලිඛිත සාක්ෂියක්ම තියෙනවා. ගුවනින්නා සිංහ මිනිස්සු ගැන එකිනෙකට වෙනස් හුණුගල් භාවිතා කළා. විෂුව දිනයන් වලදී පතිතවන හිරු කිරණ මගින් පමණක් පිරමීඩේ පැති 8ක් පෙනෙන විදිහට මේ නිර්මාණය අතිශය දියුණු තාක්ෂණයකින් නිර්මාණය කළා තියෙනවා. මේ වගේ නිර්මාණයක් කරන්න ඉතාමත් දියුණු තාක්ෂණයක් තියෙන්නම ඕනේ. මේ වගේ නිර්මාණයක් කරන්න ගුවන් යානා තාක්ෂණය විතරක් නෙමෙයි, දැනට අපි සතු තාක්ෂණයටත් අභිභාගීය තාක්ෂණයක් තියෙන්න ඕනේ. මෙතන ගැටලුව තාමත් විද්‍යාඥයන්ට හිතාගන්න බැරි. ඇයි මේ විෂුවේ දිනයන් නල්ලලා මේ වගේ විශාල නිර්මාණයක් සූර්ය කිරණත් එක්ක මේ වගේ සෙල්ලමක් දැම්මේ කියලා? ඒ කියන්නේ අපේ ලංකාවේ මීට කලින් ඒ සෙල්ලම දාලා තියෙනවා. ඒ ගැන අපි කතා කරමු මේ ලෝකයේ අතලොස්ස ගැන කතා කරලා. දැන් ඉතින් ඒක හදලා තියෙන්නේ විෂුවයන් හඳුනා ගන්නම නෙමෙයි. කොහොම වුණත් මහා පිරමීඩ ඉදිකිරීමේදී පෘථුවේ ගොඩබිම් කේන්ද්‍රය තෝරා ගන්න, පෘථුවියේ දිශාව ඔස්සේ හරියටම ඉදි කරන, හරිම නැගෙනහිර දිශාව හොයා ගන්නවා. මෙන්න මේ සාධක තුන තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. සෑම වසරකම විෂුවය දිනයන් දෙකක් තියෙනවා. ඔයාට පේන්නේ ඉංග්‍රීසි වලින් විෂුවයට කියන නම. දැන් තමයි විෂුවය කියන්නේ මොකද්ද කියලා. වසරේ දිනයන් දෙකකදී විතර රාත්‍රී කාලය සහ දිවා කාලය හරියට කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ පැය 12 ගානේ. මෙන්න මේ විෂුවේ දිනයන් දෙකේදී විතරයි හිරු උදා වෙන්නේ හරියටම නැගෙනහිර දිශාවෙන්. ඒ කියන්නේ සත්‍ය නැගෙනහිර දිශාවෙන් හිරු උදා වෙන්නේ. දැන් මේ දින ආසන්න වශයෙන් කිව්වොත් මාර්තු 21 සහ සැප්තැම්බර් 23 පෘථුවේ මොනහරි ස්ථානයක සත්‍ය උතුරු දිශාව කියන්නේ. එම ස්ථානයේදී පෘථුවේ උත්තර ද්‍රවයේ දෙසට වූ දේශාංශ රේඛාවේ දිශාව. මෙන්න මේ දිශාව චුම්බක මාලිමාවේ තියෙන උතුරු දිශාවට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. ඊජිප්තුවේ ගීසා සානුවේ මහා පිරමීඩ කිලෝමීටර 14ක් පමණ දුරින් පෘථුවේ සියු දිශාව ඔස්සේ, ඒ කියන්නේ සත්‍ය නැගෙනහිර දිශාවට මුහුණලා පවතින විදිහට වගේම නයිල් නදිය දිහාවට මුහුණලා ඉදිකර තිබුණු අබු ගහරාප් කියන සූර්ය දේවස්ථානයක නටබුන් දකින්න ලැබෙනවා. අපි මීඩියම් දිගින් දිගටම කිව්වනේ සූර්ය වන්දනාවේ යෙදුනේ සූර්ය වංශිකයෙක් කොහෙද හිටියේ කියලා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේත් සූර්ය වංශිකයෙක් ගැන. එහෙනම් මොකද දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ ඉදිරිපිටත් හිරු සඳු සලකුණු අදටත් යොදලා තියෙන්නේ? ඒ ගැනත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් ඉතින් පෘථුවි දේශගුණයට ඍජුව බලපාන කල්පිත වෘත්තයන් දෙකක් පෘථුවි පෘෂ්ඨය මත පවතිනවා. ඒ කියන්නේ කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය. දැන් ඉතින් මේ විචල්‍ය කියන්නේ මනක් කල්පිත වෘත්තයන් දිත්‍ය උතුරු අක්ෂාංශ 23.4ක් දකුණු අක්ෂාංශ 23.4ක් රේඛාව ඔස්සේ තමා නිරූපණය වෙන්නේ. මෙන්න මේ රේඛා යුගලයේ වසර 41,000කට වරක් විචලනයේ එක චක්‍රයක් සම්පූර්ණ කරන මේ නිවර්තන රේඛා දෙක පිහිටන උතුරු හා දකුණු අක්ෂාංශ හැම විටම පෘථිවි අක්ෂාංශ ඇලවීමට හරියටම සමාන වෙනවා. හැම වසරකම ජූනි මාසයේ පෘථිවි අර්ධගෝලයේ උපරිමයෙන් සූර්යා දෙසට නැඹුරු වෙන හින්දා ආසන්න වශයෙන් ජූලි 21 මධ්‍යාහ්නයේදී කර්කටක නිවර්තන රේඛාව මතට සූර්ය කිරණ සිරස්ව පතිත වෙනවා. ඒ විතර නෙමේ සෑම වසරකදීම දෙසැම්බර් මාසයේ දකුණු අර්ධගෝලයේ උපරිම ස්ථානයට සූර්යා ඒ හින්දා ඉතින් දෙසැම්බර් 21 මධ්‍යාහ්නයේදී මකර නිවර්තන රේඛාව මතට සූර්ය කිරණ සිරස්ව පතිත වෙනවා. දැන් ඉතින් මෙහෙම හරියට සූර්යාලෝකයේ ලම්බකව පතිත වෙනකොට මේ රේඛාව ඔස්සේ තියෙන සිරස් කුළුණු වල සෙවණැල්ලක් වැටෙන්නේ නැහැනේ. දැන් ඉතින් මෙන්න මේ රේඛා අතීතයේදී සූර්ය දේවාල නිර්මාණය කිරීමට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ සූර්ය දේවාල සත්‍ය නැගෙනහිර දිශාවට මුහුණලා තමා තියෙන්නේ. ඒ කියන්නේ නිවර්තන රේඛාවක් මත සූර්ය දේවාල ඉදිවිලා තියෙන්න ඕනේ. ඉන්දියාවේ ගුජරාටි පෘථුවේ නැගෙනහිර දෙසට මුහුණලා පවතින මෝධෙරා සූර්ය දේවාල උතුරු අක්ෂාංශ 23.583ක්. එහෙම බලනකොට දේවස්ථානයේ ඉදිකිරීම සිදු වෙලා තියෙන්නේ කර්කටක නිවර්තනයේ උතුරු අක්ෂාංශ 25.583 තිබියදී වෙන්න ඕනේ. ඒ කියන්නේ කර්කටක නිවර්තන රේඛාව අංශක 0.144 මේ පේන සංඛ්‍යාතේ කෝණයකින් වෙනස් වීම සඳහා වසර 1000ක් ගත වෙනවා. ඒ කියන්නේ අවමෝෂෙන් මේ දේවාලය වසර 1000කට වඩා පැරණි.
ඉන්දියාවෙනුත් සූර්ය දේවාලයක් අපට හම්බෙන. මෝදේරා සූර්ය දේවාලය ලොව තියෙන ආකර්ශනීයම දේවාලය. විශුවේ දිනයට හිරුදා වෙනකොටම පතිතවන පළමු හිරුකිරණ කදම්බේ. ප්‍රධාන දේවාලය වගේම ඇකෙල්ලේ පිහිටලා තියෙන අනිත් දේවාල දෙක පහු කරගෙන ප්‍රධාන කුටිය ඇතුලේ තියෙන දියමන්ති යොදා තියෙන අලංකාර අඩි 4ක් උස රත්රන් සූර්ය දේව ප්‍රතිමාවට වැටිලා ඉතාමත් ලස්සනට දිලිසෙනවා. සූර්යාගෙන් පෘථුවියට මොනවා හරි බලපෑමක් ඇති කරනවා. අදාළ විද්‍යාත්මක දක්ත නිරූපණය වෙන ප්‍රතිමාවන් විශාල ප්‍රමාණයක් මේ දේවස්ථානයේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් සූර්ය දේවාලවල බොහෝමයක්ම අශ්ව ප්‍රතිමා 7ක් සූර්ය දේව ප්‍රතිමාව ඉදිරියෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්යා ලෝකේ වර්ණ 7ක් තියෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. දේවස්ථානය ඇතුලේ කුළුණු 52ක් තියෙනවා. ඒ කියන්නේ වසරකට අයත් සති 52 තමයි එතනින් සංකේතවත් කරන්නේ. දැන් ඉතින් වසරේ මාස 12 පෙන්වන්න සංකේතවත් කරන්න. දේවස්ථානයේ පිටපැත්තේ සූර්ය දේව ප්‍රතිමාවන් 12ක් තියෙනවා. ඒ විතරක් නෙමේ ඇත්තුන්ගේ ප්‍රතිමා 365. ඒ කියන්නේ වසරේ දින 365 පෙන්වන්න නිරූපණය කරන්න තමයි ඇත් රූප තියෙන්නේ. මෙතන තේරෙනවානේ ඒ දේවස්ථානේ ඉදි කරපු කාලේ අපි භාවිතා කරන මාස සති වසර මේ ක්‍රමයේ භාවිතා කරලා තියෙනවා කියලා. මේ හැම දෙයකින්ම කිව්වේ ලෝකයේ ඉතා අතලොස්සක ඉඳිකිරීම් තියෙනවා පෞරාණික පෘථුවි කේන්ද්‍රයේ සහ නිවර්තන රේඛා මත ඉඳිකරපු නාසා එතන වසර ගානක් තිස්සේ ග්‍රේස් කියන ව්‍යාපෘතිය දියත් කරනවා. මේකේ ඉතින් ලෝකයේ ගුරුත්වාකර්ෂණේ අඩුම සී ඔෆ් ශ්‍රී ලංකා කලාපේ, ඒ කියන්නේ ලංකාවේ දකුණු කෙළවරේ කියලා 2023 මුල් කාලේ වගේ දැන් ප්‍රකාශයට පත් කරනවානේ. දැන් ඉතින් අපි පෘථිවි සාපේක්ෂ ගුරුත්වාකර්ෂණයේ තීව්‍රතාවය ව්‍යාප්තිය කියන්නේ මොකද්ද කියලා බලමුකෝ. සාපේක්ෂ ගුරුත්වාකර්ෂණයේ යනු පෘථිවියේ අඩු ගුරුත්වාකර්ෂණයක් සහිත ප්‍රදේශයක ගුරුත්වාකර්ෂණයේ ශුන්‍ය ලෙස සලකූ විට එතන ඉඳන් වෙනත් තැනකට සාපේක්ෂව තියෙන ගුරුත්වාකර්ෂණයේ උදාහරණයක් කියනවා නම් ගුරුත්වාකර්ෂණයේ අඩුම ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ කියලානේ විද්‍යාඥයෝ සලකන්නේ. මෙන්න මේ අගේ ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව අගේ 9.85 පමණ වෙනවා. ලෝකයේ ඕනෑම තැනක ගුරුත්වාකර්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍ය ලෙස සලකලා තමයි මේ ගාන හදන්නේ. එහෙම තමයි ගුරුත්වාකර්ෂණයේ වැඩිම ප්‍රදේශ සාපේක්ෂ ගුරුත්වාකර්ෂණය හොයන්නේ. සාපේක්ෂ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවේ දෛශික රාශිය ඒ න්‍යායෙත් එක බලනකොට ලංකාවේ ගුරුත්වාකර්ෂණය ශුන්‍ය ලෙස සලකනවා. සාපේක්ෂ ගුරුත්වාකර්ෂණය සෑම විටම ධනාගයක් ගන්නවා. මේ සියලුම අගයන් තීරණය වෙන්නේ මූලික වශයෙන් පෘථිවියේ ස්කන්ධ ව්‍යාප්තිය මත. එහෙම බලනකොට පෘථිවියේ ස්කන්ධය තමයි ඔයාට මේ පේන්නේ. දැන් ඉතින් මේ අගේ සංකේත විදිහට නිරූපණය වෙන්නේ පෘථිවි අක්ෂාංශ රේඛාවක් වගේම ගුරුත්ව ශුන්‍ය ප්‍රදේශ හරහා සිද්ධ වෙනවා. ගීසා පිරමිඩ 23.9 අක්ෂාංශ රේඛාවට සමීපව තමයි ඇබු ගහරාබ් දේවස්ථානය ඉදි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ සූර්ය දේවස්ථානයත් මේ විදිහටම තමයි. ඒ වගේම ඉතින් ලංකාවෙත් මේ වගේ සූර්ය දේවස්ථාන කිහිපයක්ම තියෙනවා. ඔග්ගල හිරිගල් දේවාලය නැත්නම් හිරුගල් දේවාලය. ඒ විතරක් නෙමෙයි මාතර දෙවිනුවර පුරාණ ගල්ගේ දේවාලය කියලා ඓතිහාසික ඉඳිකිරීම් දෙකක් ලංකාවෙන් හමු වෙනවා. ඔයා දන්නවනේ මාටි වික්‍රමසිංහ මහත්මයාගේ ගම්පෙරණියේ නවකතාවේ පරිච්ඡේදයක් තියෙනවනේ හිරුගල් දේවාලය කියලා. අතීතයේ පටන් ඉතා ප්‍රසිද්ධ දේවාලයක් කියලා තියෙනවා හිරුගල් දේවාලය. මේ දේවාලය පිහිටලා තිබුණු කළුගල් පර්වතයේ දෙවනි ලෝක යුද්ධ කාලයේ කොග්ගල ගුවන්පතේ නිර්මාණය කිරීම හේතුවෙන් ගුවන්පතේට බාධාවක් එනවා කියලා කොටස කිවත් කළා තියෙන්නේ. දැන් ඉතින් අපට දකින්න පුළුවන් වර්තමානයේදී විහාර මන්දිරය සහ චෛත්‍ය විතරයි. පෘථුවේ ස්කන්ධ රේඛාවට ආසන්න ගල් පර්වතයන් මුතුනේ මේ හිරුගල් දේවාලයේ විනාශ කරලා දැමපු නෂ්ටාවශේෂ අපට දකින්න පුළුවන්. ඒ විතර නෙමෙයි දෙවිනුවර ගල්ගේ දේවාලය පෘථුවි ස්කන්ධ රේඛාව සමීපයේ පිහිටි ඒත් කඳු මුදුනක් මත පිහිටි පෘථුවි සිව් දිශාවට යොමුන විදිහට නැගෙනහිර දිශාවට මුහුණලා පවතිනවා. දෙවිනුවර රජමහා විහාරයට ආසන්න සම්පූර්ණයෙන්ම ගල් කුට්ටියකින් නිර්මාණය කරපු අද්විතීය හෙළ නිර්මාණයක් 1914 මේ ස්ථානයේ ප්‍රථම වරට අවධානයට ලක් වෙනවා. ඊට පස්සේ 1927 වෙනකොට පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කරනවා. අපේ පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් හිටියානේ සෙනරත් පරණවිතාන. මෙයා 1947 කැණීම් කරනවා. ඉතින් එතුමනම් කියන්නේ මෙතන තිබ්බේ පැරණි උපුල්වන් දේවාලයක් කියලා. ඉතාමත් ලස්සන නිර්මාණශීලී මේ ගල්ගේ මුල් නිර්මාණකරුවන් විසින් වන්දනා සඳහා අතීතයේදී භාවිතා කළ බව පහසුවෙන් හඳුනගන්න පුළුවන්. වර්තමානයේදී සැබෑ හිමිකරුවන් නිර්මාණකරුවන්
ලබා දී ඇති තාරකා විද්‍යාත්මක වගේම විද්‍යාත්මක සම්බන්ධතාවය ගැන තාම දන්නේ නැහැ. මේ නිර්මාණයේ ප්‍රධාන දොරටුවේ තරමක් ඉදිරියෙන් කොරවක් ගල් දෙකක් සහිත පඩි පෙළක් පමණක් වර්තමානයේ ඉතිරි වෙලා තියෙනවා. මේ දේවාලෙත් සත්‍ය නැගෙනහිර දිශාවට මුහුණලා තමා නිර්මාණය වෙන්නේ. හැබැයි තින් නාලන්දා ගෙඩිගේ දක්නට ලැබෙන කැටයම් කරන ලද මුහුණවල ස්වරූපයේ කැටයමක් පමණක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. නිර්මාණයේ බිත්ති නාලන්දා ගෙඩිගේ පවතින බිත්තිවලට වඩා තාක්ෂණික මට්ටමින් ඉහළයි කියලා තමා සඳහන් කරන්නේ. නාලන්දා ගෙඩිගේට වඩා ගොඩක් පහු කාලයේ නිර්මාණය කරපු නිර්මාණය වීමක්. දැන් ඉතින් ජනප්‍රවාදයට අනුව නාලන්දා ගෙඩිගේ රාවණා යුගයේ දක්වා දිව යනවනේ. හැබැයි ඉතින් දෙවිනුවර ගල්ගේ රාවණා යුගයේ ඉඳිකිරුවක් කියලා තමා සැලකෙන්නේ. එහෙම බලනකොටත් නාලන්දා ගෙඩිගේ දෙවිනුවර ගල්ගේටත් වඩා ඉතාමත් පැරණි කියලා ඔප්පු වෙනවා. කොග්ගල හිරුගල් දේවාලය වගේම දෙවිනුවර ගල්ගේ මේ සූර්ය ස්කන්ධයට අදාළව කරපු ඉඳිකිරීම නැත්නම් ස්මාරක ලංකා වගේම ලෝකයේ කියපු මේ වගේ සූර්ය දේවාලවල පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ දේවාල ඉදි කරලා තියෙන්නේ උෂ්ම ස්ථානයක සුවිශේෂී භූගෝල සැලකිල්ලට ලක් කරගෙන. උදාහරණයක් විදිහට නාලන්දා ගෙඩිගේ ඉඳිකිරීමේදී තෝරා ගන්න තියෙන්නේ පෘථුවේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ගොඩබිමේ, ඒ කියන්නේ සාපේක්ෂ ගුරුත්වයේ ශුන්‍ය වන ගොඩබිමේ මධ්‍ය ලක්ෂ්‍ය. මේ සියලුම දේවාල සත්‍ය නැගෙනහිරට මුහුණලා තියෙනවා. ඒකට හේතුව විශ්වයේ දිනයන්හි මුල්ම හිරු කිරණ කිසිම බාධාවක් නැතුව දේවාලය තුලට ඇදී එන්නේ. තැම දේවාලයක ඉදිරියේ ජලපහරක් තියෙනවා. ජලපහරක් නැත්නම් ජලපහරක් නිර්මාණය කළා හරි තියෙනවා. ජලපහර තියෙන්නේ දේවාල භූමියට පහලින්. දැන් ඔයාට පුළුවන් බලන්න අපේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙනවා නාලන්දා ගෙඩිගේ කැණීම් සිඳු කර ඉවත් කිරීමට පෙර තිබුණු ඡායාරූප. ඒ හා සමග තියෙන දුම්බර කඳු ගැටේ නාලන්දා ගෙඩිගේ මුල් සහ වර්තමාන පිහිටීම. මේක නවීන තාක්ෂණයෙන් සසඳනකොට නාලන්දා ගෙඩිගේහි පැවති මුල් දිශානතිය ඔයාට ගණන් හදාගන්න පුළුවන්. දෙවිනුවර ගල්ගේ විතරක් නෙමේ පොළොන්නරුව වටදාගේ, හැටදාගේ, අටදාගේ වගේ පුරාණ බෞද්ධ ස්මාරකන් නිර්මාණය කළා තියෙන්නේ පෘථුවියේ සත්‍ය දිශාවන් ඔස්සේ. එහෙනම් ඉතින් පෘථුවියේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳි කළා තියෙන නාලන්දා ගෙඩිගේ අතීතයේදී නිසැකම සත්‍ය නැගෙනහිර දිශාවක් මුහුණලා තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට නාලන්දා ගෙඩිගේ යම් යම් වෙනස් වීම වලට තමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැවත ස්ථාපනය කළා තියෙන්නේ. අපේ හෙළේ දැනුම ගැන ඔයාට මොකද්ද හිතෙන්නේ? විෂුවේ දිනයන්හි ඇටෙන සූර්ය කිරණ නිසියාකාරව නොඇටීම හේතුවෙන් මොකද්ද සිදු වෙලා තියෙන්නේ? ඒ ගැන තාමත් විද්‍යාඥයන්ට හිතාගන්නවත් බැරි දේවල්. මේ කරුණු කාරණා හොයාගත්ත එම් උදිත සඳරුවන් මහත්තයාට අපි හිස නමා ආචාර කරනවා. ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්නකෝ. ඉතින් අපි තවත් මේ වගේ කරුණු කාරණා කතා කරමු. එහෙනම් ඉතින් අපට ශක්තියක් වෙන්න ඔයාට නොමිලේම අපිට දෙන්න පුළුවන් අපේ මීඩියම් YouTube channel එක subscribe කරන එක, ඒ වගේම bell icon එක click කරන එක, අපේ වීඩියෝ ඔයාගේ social media හරහා share කරන එක. ඔයාට මොනවා හරි ව්‍යාපාරයක් තියෙනවද? ඔයාගේ ව්‍යාපාරයේ කොමන තත්ත්වේ වුණත් රිංගින් ටෝන් එකක් අත්‍යවශ්‍යයි කියලා අපි හිතනවා. මොකද රිංගින් ටෝන් එක තමා ඔයාගේ ව්‍යාපාරය නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නේ. ඒ ගැන විස්තරයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ වගේම මීඩියම් කියලා රේඩියෝ එකක් තියෙනවා. ලෝකේ ඔයා කොහේ හිටියත් මීඩියම් රේඩියෝ එක අහන්න පුළුවන්. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.